රූකාන්තගෙන් විනිය ගිලිහුණු ITN Youth with Talent. විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන්ගේ දක්ෂතා ඔප්නැංවීමටත් ඒ වගේම ඔවුන්ට ජයග්‍රහණ හිමිකර දීමේ බලාපොරොත්තු වෙනුත් ආරම්භ කළ නවතම වැඩසටහන තමයි ITN Youth with Talent කියන්නේ. මේ වැඩසටහනේ විනිසුරු මණ්ඩලයේ සිටින එක් පුද්ගලෙක් තමයි රූකාන්ත ගුණතිලක කියලා කියන්නේ. රූකාන්ත ගුණතිලක කියන ගායකයා ITN Youth with Talent වැඩසටහනට ආපු නවක චිත්‍ර ශිල්පියෙකුට පරුෂ වචනයෙන් බැන වදිනවා. ඒට පසුබිම් වෙච්චි සිද්ධිය වෙන්න මෙහිමයි. මෙම Youth with Talent වැඩසටහනට සහභාගී වුණු යොවුන් චිත්‍ර ශිල්පියෙක් ඔහු අඳින චිත්‍රයේ කටු සටහනක් තමුන්ගේ සුදු කඩදාසි ඇඳගෙන ඇවිල්ලා තිබුණා. කොහොම වුණත් මේක රූකාන්ත ගුණතිලකගේ අධීක්ෂණයට ලක් වෙනවා. පස්සේ විනිසුරු මඩුල්ල දෙදෙනෙක් මේ තරුණයාව ප්‍රතික්ෂේප කරද්දී තුන්දෙනෙක් මේ තරුණයාට ඉදිරියට යන්නට අවස්ථාව ලබා දෙනවා. ඒ අතරහිටපු එක්කෙනෙක් තමයි රූකාන්ත ගුණතිලක. නමුත් ඔහු ඉදිරියට යෑමට ඔහුට අවස්ථාව ලබා දෙන්නේ එම තරුණයාට පරුෂ වචනයෙන් උත්තර ලබා දෙමින්. මේ ලෝකයේ විනයක් නැති අන්තිම පුද්ගලයාට උනත් ආත්මගරුත්වයක් කියලා දෙයක් තියෙනවා කියලා අමතක කරන රූකාන්ත. ඒ වගේම ITN වගේ රූපවාහිනී නාලිකාවට ආවට පස්සේ විනිසුරු මඩුල්ලකෙදිත් තියෙන්න ඕනි විනය තමුන් ළඟ තියෙන්න ඕනි කියන කාරණේ අමතක කරන රූකාන්ත ගුණතිලක තමුන්ගේ මවාගත්තු පුහු මාන්නය නිසා මේ තරුණයාට පරුෂ වචනයෙන් බැනවදිනවා. ඒ විතරක් නෙමෙයි රූකාන්ත ගුණතිලක අමතක කරනවා තමුණුත් කලකදී නවකයෙක් වෙලා ඉඳලයි ඔතෙන්ට ආවේ කියන කාරණය. මොකද ඒ කාරණය මතක නම් කිසිම නවකයෙකුට ජ්‍යෙෂ්ඨයෙක් මේ ආකාරයට කතා කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි රූකාන්ත ගුණතිලක කියන්නේ ගායකයෙක්. මේ යොවුන් තරුණයා චිත්‍ර ශිල්පියෙක්. ඔවුන් දෙදෙනාගේ ශේෂ්ත්‍ර දෙක අහසට පොළොව වගේ එකිනෙකට විරුද්ධයි. ඒ නිසා මෙවැනි දැඩි විනිශ්චයක් ලබා දීමට තරම් රූකාන්තර තියෙන සුදුසුකම් මොකක්ද කියන කාරණය ගැන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වගේම තමයි මෙවැනි වැඩසටහනක් විනිශ්චය කරන්න යොදා ගන්නට ඕනි ඒ පිළිබඳව හොඳ හැකියාවක් තියෙන අය, විවිධ ශේෂ්ත්‍රයන් පිළිබඳව නිපුණතාවයක් තියෙන අය. ඉතින් රූකාන්ත ගුණතිලකට තියෙන හැකියාව මොකක්ද මෙවැනි විවිධ දක්ෂතා එළි දක්වන වැඩසටහනක් විනිශ්චය කරන්නට? ඒ වගේම තමයි මේ විනිසුරු මඩුලේ සිටින අනිත් අය තමයි උමාරා, උමාරියා, ඒ වගේම නදීෂා. මේ අයට විවිධාකාර දක්ෂතා විනිශ්චය කරනවා තියා තමුන් නියෝජනය කරන ශේෂ්ත්‍රයවත් විනිශ්චය කර ගැනීමට හැකියාවක් තිබෙන අයද? ඉතින් එම නිසා අවසාන වශයෙන් අපි සියලුම රූපහානි නාලිකාවලින් ඉල්ලා සිටිනවා යම් වැඩසටහනකන විනිසුරු මඩුලක් තෝරා ගනිද්දී ඒ සම්බන්ධයෙන් නිපුණතාවයක් ඇති පුද්ගලයින් පමණක් යොදා ගන්න කියලා. එහෙම නොවුනොත් ITN Youth Talent වැඩසටහනේ වුණා වගේ කිසිදු සුදුසුකමක් නැති පුද්ගලයින් ගෙනල්ලා විනිසුරු මඩුලේ අසුන්වල වාඩි කරවීම තුළින් සිද්ධ වෙන්නේ හැකියාව දක්ෂතාවයේ තියෙන පුද්ගලයින්ට නියම සාධාරණ්‍ය ඉෂ්ට නොවීම. ඒ විතරක් නෙමෙයි අර තරුණයාට වුණා වගේ ප්‍රසිද්ධිය තමුන්ගේ ආත්ම ගරුත්වයට ලැජ්ජා සහගත ලෙස මූණ දීමට සිදුවීම. ඒ වගේම ආරාධනාවක් ලැබුණු පළියට ඇවිල්ලා විනිසුරු මඩුල්ලක වාඩි වෙනවට කලින් නදීෂලා, උමාර්ලා, උමාරියාලා, ඒ වගේම රූකාන්තලා හිතන්න ඕනි මේ වැඩසටහන අපිට ගැළපෙනවද කියන කාරණයක්. එහෙම වුණා නම් අද මේ වගේ ප්‍රශ්න ඇති නොවෙන්න ඉඩ තිබ්බා. අපි ඔබට ආරාධනා කරනවා දිගින් දිගටම කින් ඇන් ක්වීන් YouTube නාලිකාව සමග රැඳී ඉන්න කියලා. ඉදිරියේදී සාධාරණ වෙනුවෙන් කතා කරන්නට අපි සූදානම්. ඒ වගේම රටේ ලෝකෙ සිද්ධ වෙන අලුත් දේවලුත් ඔබට ගෙනීමට අපි සූදානම්. තවත් මෙවැනිම වූ දේවල් බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.